ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙක් දැන් පත් වෙලා ඉන්නේ. ඒ වගේම වෙනස්කම් කිහිපයක් වෙලා තියෙනවා. ඉතින් තරඟ දෙකක් අවසන් වුණාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටිකක් වෙනසක් වෙලා තියෙනවා කියලා තමයි දැන් ඉතින් අපිට බැලු බැල්මට පේන්නේ. ඉතින් දැන් ක්‍රීඩා කරපු තරඟ දෙක සම්බන්ධයෙන් ගත්තාම අපේ පන්දු යවන්නන්ගේ තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම අවසන් මැද පෙරේ තමයි පිටිකරුවන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක දැන් හොඳටම පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් ඒවට පිළියම් සොයමින් ඉන්න කාලයක් තමයි මේ. ඉතින් සමහරක් වෙලාවට ගොඩක් ලොකු ආදේශන නැහැ පන්දු යැවීමට. එහෙම මොකද අපේ අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයෝ ආබාධයකට ලක් වෙලා ඉන්න නිසා. ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවා මහල ජයවර්ධන අදහස් කිහිපයක් එක එක තැන්වලට සඳහන් කරලා තිනවා. ඒ ඔක්කොම එකතු කරලා කතා කරොත් එහෙම තිම්පුවත්පත් වලට සහ වෙනත් මාධ්‍යවේදීන් හමුවේ ඔහු කැපිපෙනලා අදහසක් දක්වලා තිනවා මේ පන්දු යවන්නන් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපේ යෝන් පන්දු යවන්නන් දෙදෙනා ගැන සහ අනිත් යෝන් පන්දු යවන්නු ගැන. ඉතින් ඔහු මෙහෙමයි කියන්නේ, අපි සැලසුම් කළේ දුනිත් මතීෂ වගේ අයට මේ ලෝක කුසලානේ ලොකු භූමිකාවක් කරන්න නෙවෙයි, අපට අවශ්‍ය වුණේ ඔවුන් සංජිතයට පැමිණ අධ්‍යක්ෂීම් වල කොටස්කරුවන් කිරීමට සහ එමගින් ඔවුන් යම් යම් අවස්ථාවලදී පමණක් ක්‍රීඩා කරවීමටයි. වනිදෝයි දුෂ්මන්තයි තමයි ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනා වෙන්නට තිබුණේ. එවිට අපිට ශක්තිමත් පන්දු බලෑණියක් වෙන්න තිබුණා. දිල්ෂාන් මදුශංක වමතින් වේග පන්දු යවන්නෙකු ලෙස දිගු ගමනක් පැමිණ ඇති අතර ඔහු දක්ෂ පන්දු යවන්නෙකු වන නිසා ඔහු ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. ඔහු තවමත් තරුණ නිසා මම ඔහු තුළ බොහෝ හැකියාවන් දකිනවා. නමුත් සෑම දිනකදීම ඔහු ඉගෙන ගන්නා අතර ඔහු ඉක්මනින් ඉගෙන ගන්නා ක්‍රීඩකෙක් බව පුවත්පතකට මහල ජයවර්ධන පවසලා තියෙනවා. ඉතින් මේ වන විට තියෙන දැඩි චෝදනාව තමයි පළවෙනි තරඟ දෙක අවසන් වුණාට පස්සේ විශේෂම තේරීම් කමිටුවට මේ යෝන් ක්‍රීඩකයෝ දෙන්නෙක්, වයස 20 ක්‍රීඩකයෝ දෙන්නෙක් ප්‍රධාන තරඟාවලියකට ගෙනිහිල්ලා ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතය විනාශ කරන මට්ටමට ගෙනාවා කියන එක. විශේෂම අත්දැකීම් නැති නිසා සමහර වෙලාවට මාතීෂ පදිරණ වැනි ක්‍රීඩකයන්ට දැවැන්ත පහරවල් නැත්නම් දැවැන්ත විදිහට ප්‍රහාරය එල්ලවද්දී ඔවුන්ව යොදා ගැනීම නැත්නම් ඔවුන්ගෙන් කඩුල් ලබා ගැනීමට බලාපොරොත්තු වීමෙන් ඔවුන්ව සම්පූර්ණයෙන්ම ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් තල්ලා පෙල්ලා පාගලා දාලා නැති කරන තත්ත්වයට පත් වුණා කියන එක තමයි ප්‍රවීණයන්ගේ වෙනත් ප්‍රවීණයන්ගේ අදහස බවට පත් වෙලා තියෙන සම්පූර්ණ චෝදනාව යන්නේ තේරීම් කමිටුවට. මොකද ඔවුන් ප්‍රධාන පන්දු යවන්නෝ ආබාධයකට ලක්ුණොත් දෙවන සැලැස්මක් හදාගෙන හිටියේ නැහැ, නැත්නම් තුන්වෙනි සැලැස්මක් හදාගෙන හිටියේ නැහැ කියන චෝදනාව තමයි වෙනත් ප්‍රවීණයන්ගෙන් දැන් පැමිණෙමින් තිබෙන්නේ. ඉතින් ඒ වගේම මහල ජයවර්ධන තවදුරටත් කතා කරලා තියෙනවා වෙනත් මාධ්‍යයක් හමුවේ. එතෙන්දී ටිකක් දීර්ඝ ලෙස කතා කරලා තිනවා කණ්ඩායම ගැන. අපේ ආරම්භය නැත්නම් තරඟාවලිය ආරම්භය සම්බන්ධයෙන් ඔහු කියලා තියෙන්නේ අපේ පන්දු යැවීමේ දුර්වලතාවය නිසා තමයි මේ හොඳ ආරම්භයක් තරඟාවලිය ගන්නට බැරි වුණේ කියන කාරණේ. ඒ වගේම දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරාට අවස්ථාව ලැබෙන්නේ ඔවුන් පසුගිය කාලයේ කරපු දක්ෂතා නිසා කියලා. ඉතින් විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න සුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය හොඳින් සිදු කරා. ඒ වගේම නවසීලන්ත තරඟාවලියේ කුසල් ජනිත් හොඳින් කරා. ඒ නිසා තමයි ඔවුන්ට දොරගුළු විවර වෙන්නේ කියලා. හැබැයි කුසල් ජනිත් පෙරේරා දැන් ඉදිරියේදී හරියට ක්‍රීඩා නොකළොත් නැත්නම් දක්ෂතා අතරට එන්නට බැරි වුණොත් දිමුත් කරුණාරත්නට වැඩි ඉඩකඩ ලැබීමට ඉඩ තියෙනවා කියලා තමයි ඔහු කියන්නේ. හැබැයි මැදපෙළේ තියෙන ප්‍රශ්නේ විසඳන්න සමහරක් විට කුසල් ජනිත් පෙරේරා අවශ්‍ය ස්ථානවල පන්දුට පහර දීමට යොදා ගැනීමට ඉඩ තිබෙනවා කියලත් මහල ජයවර්ධන කියලා තියෙනවා. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට පහර දීම සහ දැවැන්ත පහරවල් එල්ල කිරීමේ හැකියාවක් කුසල් ජනිත තියෙන නිසා ඔහු අවස්ථානුකූල පිතිකරුවෙක් විදිහට මැදට අරගෙන ක්‍රීඩා කරවීමටත් ඉඩ තියෙනවා කියන කාරණේ තමයි කියලා තියෙන්නේ. ඒ වගේම ධනංජ සිල්වා ගැන කතා කරලා තියෙනවා. ධනංජ සිල්වා අසීරුම අවස්ථාවලදී කණ්ඩායම වෙනුවෙන් පෙනී හිටියා, පෙනී ඉන්නවා කියලා. ඉතින් අවසාන මාස 12 කාලයේ බලපුවාම විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයෙක් තමයි ධනංජය සිල්වා. ඔහු අමාරුවේ වැටෙන අවස්ථාවලදී කණ්ඩායම ගොඩ අරගෙන තියෙනවා කියන එක විශේෂම මහල ජයවර්ධන කියනවා. ඉතින් ඔහු කියන්නේ සමහරක් විට තරඟයක් දෙකක් නිසි දේවල් නොකලත් පහුගිය කාලයේ සම්පූර්ණයෙන්ම එකතු කරලා ගත්තාම ධනංජය සිල්වා ශ්‍රී ලංකාව අමාරුවේ වැටෙන්නට ගිය අවස්ථා හැම එකකදීම ගොඩ අරගෙන තියෙනවා කියන එක තමයි පවසන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ තනතිරු සම්බන්ධයෙන් දැන් ලොකු චෝදනා එනවා මේ ප්‍රමිතියක් නොමැති බව. ඉතින් ඒකට මහල ජයවර්ධන කියලා තියෙන්නේ ක්‍රීඩා සමාජ මට්ටමේ තරඟාවලිවලදී හැදෙන තනතිරු සම්බන්ධයෙන් Tamanට කිසිදු පාලනයක් නැහැ කියලා. හැබැයි ජාතික සුපර් ලීගය ගහන්නේ සමබර තනතිරු හදාගෙන, එයින් තමයි යම්කිසි වෙනසක් සිදු කරේ කියලා. ඉතින් ඒ අඩුපාඩු තවමත් තියෙනවා කියන එකත් කියන අතරේ කියනවා ඒ තනතිරිවල තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් නිදහසට කාරණයක් වෙන්නට බෑ කියලා ක්‍රීඩකයන්ට. ඒ වගේම ඔහු කියන්නේ ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායමක් හදන එක කෙටි කාලීනව කරන්නට බෑ, දීර්ඝ කාලීනව කරන්න ඕනි කියලා. හැබැයි ඉතින් දැන් ඊළඟ 2020 ලෝක කුසලාන වලට යම් කිසි සැලැස්මක් තිබුණත් 2019 සිට 2023 දක්වා එද්දී 2019
පස්සේ 23 ලෝක කුසලානේ ගහන්නේ කොහොමද කියලා සැලැස්මක් නොතිබීම තමයි මේ ප්‍රශ්නයට හේතුව කියලාත් මහල ජයවර්ධන එක තැනකදී පවසලා තියෙනවා. ඒ වගේම මහල ජයවර්ධන හැම වෙලාවෙම විශ්වාස කරපු කාරණයක් තමයි මීට කලිනුත් මම දැකලා තියෙනවා ඒක පන්දු යවන්නෝ තමයි තරඟ ජයග්‍රහණය කරන්නේ කියන එක. ඔහු තවමත් ඒකමයි කියන්නේ. ඔහු කියන්නේ මෙවර ශූරයන් බිහි කරන්නේ පන්දු යවන්නෝ බව. පිතිකරුවන් කොච්චර ලකුණු ලබා ගත්තත් වැඩක් නැහැ. පන්දු යවන්නෝ තමගේ කාර්ය ඉෂ්ට කරොත් විතරයි ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන් කියලා. ඉතින් ඒක අපි අත්දැකීමෙන්මත් වින්දා පකිස්තාන තරඟයේදී ශ්‍රී ලංකාවට වෙච්ච වැඩේ. පිතිකරුවෝ ලකුණු 500ක් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. පන්දු යවන්නෝ හරියට පන්දු යවුවේ නැත්තම්. ඉතින් ශ්‍රී ලංකාවේ කිසිදු අඩුපාඩුවක් නැහැ. නැත්තම් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳව කිසිදු අඩුවක් නැහැ. හැබැයි අත්දැකීම් ප්‍රශ්නේ තමයි තියෙන්නේ කියන කාරණය මහල ජයවර්ධන තවදුරටත් කියනවා. ඉතින් ඕක දැන් ප්‍රවීණයන් ගොඩක් කියන කතාවක්. ඔහු කියන්නේ අපිටත් අඩු තරමේ අනිත් කණ්ඩායම් වල වගේ නැත්තම් ප්‍රබල කණ්ඩායම් වල වගේ එක ක්‍රීඩකයාට එකෙක් හෝ දෙදෙනෙක් හිටියා නම් හොඳයි. නමුත් අපිට කවදාවත් එහෙම හිටියේ නැහැ. අපිට හිටියේ තමන්ගේ දක්ෂතාවය අනුව පිටියේ හිස්තැන් සොයමින් ආක්‍රමණශීලී ලෙස ලකුණු ලබාගත් පිතිකරුවන් තුංගිරියව් දැවැන්ත පහරවල් එල්ල කරන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකුවට හැමදාම හිටියේ නැහැ කියන කාරණයක් මහල ජයවර්ධන පවසලා තියෙනවා. ඒ වගේම මහල නායකත්වය පිළිබඳව සහ අනාගත නායකයන් ගොඩනැගීම සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඔහු කියන්නේ මට හැම වෙලාවකම හිතෙන්නේ නායකයා පළමුව ක්‍රීඩකෙක් කියලා. ඔව් මෑත අතීතයේදී පැහැදිලිවම අපට ක්‍රීඩක සංයෝජන සමග යන්න වුණා. ලෝක කුසලානයට ආසන්න වැඩි නිසා විශාල තීරණ ගන්න බැරි වුණා. අවාසනාවන්ත ලෙස දසුන් අසාර්ථක කාලයක් ගත කරමින් හිටියේ. ඒ හැරුණු කොට ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු සතුව ඇති කුසලතා ගොඩක් දුර්ලභයි. හොයාගන්නත් අපහසුයි යන කාරණය පවසලා තියෙනවා. අනාගතය වෙනුවෙන් එක් ක්‍රීඩකයෙක් නොවෙයි ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක්ම සූදානම් කරන්නට ඕනි කියන එක තමයි කියන්නේ. ඉතින් ඔහු කියන්නේ මෙවර තරඟාබලියේ අවසන් පූර්ව තරඟ වටේට එන්නට උපරිමයෙන් උත්සාහ කරන්නට ඕනි ධනාත්මක ලෙස. හැබැයි ඉතින් එහෙම කරගන්නට බැරි වුණොත් අපි ඒක ඉක්මනට අමතක කරලා මීළඟ තරඟ වාරය වෙනුවෙන් නිසි සැලැස්මක් අදම සකස් කරන්නට ඕනි කියන කාරණයක් කියලා තියෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස් ගැන කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. කුඩා කාලයේ පටන්ම නිතරම ඔහු ගොඩක් විශේෂ ක්‍රීඩකයෙක් බව මට දැනුණා. හැමෝම ඔහුගේ හැකියාව හා ඒ සියල්ල ගැන සැක පහල කරන විට පවා මම ඔහු වෙනුවෙන් ආයෝජනය කළ යුතු බව කිව්වා. ඕනෑම ක්‍රීඩකයෙක් වැරදි කරයි. නමුත් මම හිතන්නේ ඔහු ඉතාම ඉක්මනින් දැන් වැඩමින් පරිණත වෙලා තියෙනවා. ඔහු වෙනත් දේවල් වෙනුවෙන් දැන් කාලය යොමු කරන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් විතරයි ඔහු කාලය යොමු කරන්නේ කියන කාරණේ තමයි මහල ජයවර්ධන පවසලා තියෙන්නේ. ඒ වගේම කුසල් මෙන්ඩිස්ගේ තාක්ෂණිකාංශයේ සුළුසුළු වෙනස්කම් කිහිපයක්ද වෙනස් කළ බවත් මහල ජයවර්ධන කියනවා. ඒකෙන් ඔහුගේ ආත්ම විශ්වාසය ඉහළ ගිය බවත් පවසලා තියෙනවා. ඇතරම සිදු කළ වෙනස්කම් සම්බන්ධයෙන් දක්ෂතා අතරට එන්නට අනේ දේවල් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඔහු අවසාන වශයෙන් කියන්නේ මෙන්ඩිස් වඩා මෙම කණ්ඩායම ගොඩනැගීම සිදු කළ යුතු බව. ඒ කියන්නේ නායකයා බවට පත් වුණාට පස්සේ ඔහු වටා කණ්ඩායම ගොඩනගන්නට දැන් කටයුතු කරන්නට ඕනි ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ඉදිරියට ගෙන යාමට කියන කාරණේ තමයි මහල ජයවර්ධන අවසාන වශයෙන් පවසලා තියෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.